මම ඉරංග ගුණසේකර සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක අද අපි ජාතික ජනබල වේගී විදියට මේ මානව හිමිකම් කමිෂන් ඉස්සරහට ආවේ මීට දින 3කට පෙර විශේෂයෙන් මැතිවරණයේ ඉල්ලලා සාමකාමී කරපු උද්ඝෝෂණයට පොලිසියත් හමුදාවත් ඒ වගේම රනිල් රාජපක්ෂ කාණ්ඩුවත් මේච්ච ප්‍රහාරයක් එල්ල කරා ඔබ දන්නවා 28කට වඩා වැඩි ප්‍රමාණයක් අපි රෝහල්ගත වුණා අපේ ආදරණීය සහෝදර සහෝදරයන් ඒ වගේම අපේ නිමල් සහෝදරයන් මේ වෙද්දී අපි හැරදා ගිහිල්ලා තියෙනවා විශේෂයෙන්ම මේ මොහොතේ අපි මතු කරන්න වෙන මොකක්වත් නෙමෙයි නිමල් සහෝදරයාගේ පස්චා ඒ කියන්නේ මරණ පරීක්ෂණය කරන්න ගිය වෙලාවෙත් අධිකරණ වෛද්‍යවරයා පැහැදිලිව සඳහන් කරා ඔහුගේ මරණයට විශේෂයෙන්ම කඳුළු ගෑස් එල්ල කරපු ඒවා ඒ තියෙන බලපෑම කොහොමද කියන එක දන්නේ නැහැ ඒක හොයා ගන්න ඕනේ කියලා මොකද මේ මොහොත වෙද්දිත් පොලිසිය විසින් මරණ පරීක්ෂණයට අදාළ කරන මේ කඳුළු ගෑස්වල අදාළ කරන මූලික තොරතුරු දීලා තිබුණේ නැහැ ඒක නිසා මරණ පරීක්ෂකවරයා විශේෂයෙන් පොලිසියට කොම්පාඤ්ඤු විදිහට පොලිසියට නියෝග කරා වහාම මේ අදාළ කරන මූලික තොරතුරු දෙන්න කියලා ඔබ දන්නවා මේ මොහොත වෙද්දිත් අපේ තවත් එක් සහෝදරයෙක් ජාතික රෝහලේ හදිස්සියනතුරු ඒ කියන්නේ මේ උස්ම ගන්න විදිහක් නැතුව ඒ වගේම සිහි නැතුව තාමත් එක සහෝදරයෙක් අපි ඉන්නවා ඒ වගේම තව සහෝදරු සහෝදරිය 5 දෙනෙක් අපි රෝහල්ගත වෙලා ඉන්නවා සහෝදර සහ සහෝදරිය ගණනාවක් ඉන්නවා දෑස් වලට දැඩි බලපෑම් වෙලා එතකොට අපිට තේරෙනවා මේ මේච්ච ප්‍රහාරයේ සැලකිතු බලපෑමක් තියෙනවා කියලා ඒ නිසා අපි රනිල් රාජපක්ෂගේ මැදිහත් වීම අපිට තේරෙනවා අපි විශේෂයෙන්ම පොලිස් නිලධාරීන්ටත් ඒ වගේම තරු බලාගෙන නිලධාරීන්ටත් කියනවා මොකද මේ ප්‍රහාරය අපි දන්නවා සාමාන්‍ය කඳුළු ගෑස් ගහද්දි ඉස්සරහටයි මැදටයි පස්සටයි තුනටම එකපාර ගහන්නේ නැහැ. මොකද මීට පෙරත් අපි ඒ ගැටුම්මට සම්බන්ධ වෙලා තියෙන හින්දා. නමුත් කිසිදු තැකීමක් නොකර මහා ම්ලේච්ඡ ආකාරයෙන් ප්‍රහාරය එල්ල කරා. මොකද අධික ජනතාවක් හිටපු තැනක්. ඒ නිසා මීට වඩා කල්පනා කරන්න තිබුණා ජනතාවගේ පැත්තෙන්. ඒ නිසා අපි විශේෂ පොලිස්පති ඇතුළු ඒ තරු බලාගෙන නිලධාරීන්ටත් අපි කියනවා ඕගොල්ලෝ පරිස්සම් වෙන්න. ඒ වගේම අපි රනිල් රාජපක්ෂට කියනවා අනිවාර්යෙන් ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගැනීම සටනක් ඒ වගේ මැතිවරණ දිනා ගැනීම සටනත් එක්ක අපි ඉස්සරහට සටන් කරනවා ඒ වෙනුවෙන් අපි මැදිහත් වෙනවා කියන්නේ. අයියේ අයියේ. අයියෝ අම්මා. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. යුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.